සසරින් නිවනට. ඉතින් එයින් අපි දැන් විසුද්ධි පහක් දේශනා කළා තියෙනවා. දැන් දේශනා කරන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. මේ දැන් ටිකක් ඉතින් ගැඹුරුයි. ඔව්. ධර්මයේ ගැඹුරුයිනේ. ඔව්. ඉතින් ප්‍රඥාවන්තයන්ට ධර්මය තේරුම් ගන්න පුළුවන්. බය වෙන්න එපා. ප්‍රඥාවන්තය කියලා කියන්නේ 아무තෙක් එක්කෙනෙක් නෙමෙයි. අනේ මට ප්‍රඥාව නැහැ කියලා හිතන්න එපා. කියන දේ තේරෙනවා නම් ඒක තමයි ප්‍රඥාව. කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් ඒ තමයි ප්‍රඥාව. ඒක නිසා හොඳින් අහන්න. හැබැයි අර පසුගිය දේශනා ඔක්කොම හොඳට ශ්‍රවණය කරලා ඒ පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ඇති කරගෙන තියෙනවා නම් දැන් පහසුයි. ඉතින් අර ප්‍රායෝගික පුහුණුවක් නැතුව ධර්මය ශ්‍රවණය කළාට විතරක් මේ ඉදිරි ධර්මයන් වැටහෙන්නේ නැහැ. අද ප්‍රායෝගික පුහුණුවක් තුළින් අපි මේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ශ්‍රී සද්ධර්මයේ සත්‍යයක් හැටියට අපි තේරුම් අරන් ඉන්න ඕනේ. අවබෝධ කරගෙන ඉන්න ඕනේ. මේක කිසිම තැනක වැරද්දක් නැහැ. මේක පරම සත්‍යයක්. මේක නිවැරදිව ධර්මතාවයක් කියන එක අපි නිවැරදිව තේරුම් ගන්න නම් ඒ පසුගිය දේශනා ඔක්කොම බුද්ධියෙන් පරීක්ෂා කරලා බලන්න ඕනේ. නැවත නැවත බලන්න ඕනේ. නැවත නැවත හිතන්න ඕනේ. නැවත නැවත විමසන්න ඕනේ. නැවත නැවත පරීක්ෂා කරන්න ඕනේ. එතකොට තමයි මේ ලබාගත් සියුම් දැනුම ඊට පස්සේ ඒක ක්‍රමක්‍රමයෙන් බලවත් වෙනවා. බලවත් වෙලා ඊට පස්සේ තමන්ට සහතික වෙනවා. හරි. තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන දේ හරියට හරි කියලා තමන්ට වැටහෙන්න ඕනේ. මොකද එතකොට තමයි මේ චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවයත් පැහැදිලි වෙන්නේ. මොකද සත්‍යක් නේක. දුක කියන්නේ කාර්ය සත්‍යක්. ඒක බොරුවක් නෙමෙයි. ඒ දුකට හේතුව තෘෂ්ණාව කියන්නේ කාර්ය සත්‍යක්. ඒක බොරුවක් නෙමෙයි. ඒ හේතුව හේවත් ඒ තෘෂ්ණාව අයින් කළොත් නිවෙනවා කියන කාරණයත් පරම සත්‍යක්. ඒකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එකත් පරම සත්‍යක්. ඉතින් මේ සත්‍ය හතර ලෝකේ වෙනස් වෙන්නේ නැහැ කවදාත්. ඉතින් ඒක ඒ හතර සත්‍ය හතරක් හැටියටම අවබෝධ කරන්න නම් දැන් මේ වෙනකොට අපිට චතුරාර්ය සත්‍යයේ යම් තාක් දුරට අවබෝධයලා තියෙන්න ඕනේ. අපි සෝවාන් මාර්ගයට අවතීර්ණ වෙලා ඉන්න ඕනේ දැන්. තේරෙනවද? මොකද තව එකයි තියෙන්නේ. ඒ කියන්නේ ඥාන දර්ශන විසුද්ධිය. ඒතොර අපි මෙතනදී විදර්ශනා ඥාන නමයක් අපි උපදවන්න ඕනේ. ඒ තමයි උද්‍යව්‍ය ඥාන, භංග ඥාන, බයිතුපට්ඨාන ඥාන, ආදීනවාන දර්ශන ඥාන, නිබ්බිදා ඥාන, මුඤ්ඤිතු කම්මඤ්ඤත ඥාන, පටිසංකානු දර්ශන ඥානය, සංස්කාර උපේක්ෂා ඥානය, ආසත්‍ය අනුලෝම ඥානය. ඉතින් මේ ඥාන ටික අනුපිළිවෙලින් උපදවන්න ඕනේ. හැබැයි අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදීත් අපි ගොඩාක් දොරට කතා කළා උද්‍යව්‍ය ඥානය ගැන. සත්‍ය වශයෙන්ම තියෙන ඉපද බිඳීමක්. ඇති වෙනවා නැති වෙනවා. හට ගන්නවා අතුරු දහන් වෙනවා. හට ගන්නවා අතුරු දහන් වෙනවා. නැවත හට ගන්නවා නැවත අතුරු දහන් වෙනවා. ඒ නිසා ඒ ස්වභාවයෙන් හොඳට ඒ ධර්මතාවයන් නිවැරදිව පරික්ෂා කරා නම් එතකොට උද්‍යව්‍යා ඥානය දැන් හොඳට බලවත් වෙලා ශක්තිමත් වෙලා තියෙන්න ඕනේ. දැන් ලෝකයේ දිහා බලපුවම බලන්න දෙයක් නැහැ. හටගෙන බින්දෙනවා, හටගෙන බින්දෙනවා. ශබ්දයත් ඒ වගේ, ගන්ධයත් ඒ වගේ, රසයත් ඒ වගේ, පහසත් ඒ වගේ, ඇසත් ඒ වගේ, කනත් ඒ වගේ, නාසයත් ඒ වගේ, දිවත් ඒ වගේ, පහස් කයත් ඒ වගේ, මනසත් ඒ වගේ. ඉතින් මේ සියලු ධර්මතාවයන් මේ ආයතන 12ම ඇතිවනසනේ නැති වෙන බවම හොඳට සිතට අනුගතනම් දැන් අපි මෙතන ඉඳලා ශුන්්‍යතාවය තමයි දකින්නේ. ශුන්්‍ය කියන්නේ නැහැ කියන එක. කිසි දෙයක් නැහැ. හිස්. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ශුන්්‍යතාවය බලවත් කරගන්න ඕන කියන්නේ ශුන්්‍යතාවය තුළ නිමිති ගන්න බැ. පවතින දෙයක් තියෙනවා නම් එතන නිමිත්තක් ගන්න පුළුවන්. දැන් අපි මේ දැන් මල් පොකුරක් තියෙන මෙතන. දැන් අපි මේක පවතිනවා කියලා හිතුවොත් මේක නිමිත්තක් වෙනවා. නමුත් මේක පවතින එක දෙයක් නෙමෙයි. මෙතන මොහතකවත් පවතින දෙයක් නෑ. ඒක නුවණට වැටහෙන තාක්කල් ශුන්්‍යතාවයේ වැටහෙන්නේ. අපි මේකට ඇලුම් කරනවා, මේකට ආස කරනවා, ප්‍රිය කරනවා. මේක හරි ලස්සනයි. මේක දැකුම් කලුයි. ඒකට අපි ප්‍රිය කරනවා. ඒ ප්‍රිය කරන්නේ සත්‍ය පිළිබඳ අවබෝධයක් නැති නිසා. ඒ නිසා
ශුන්්‍යතාවය හරියටම දැర్శණය වුණාම අපිට නිමිති ගන්න බෑ. නිමිත්තක් නැහැ. ඒ හිස් දෙයක කොහමද නිමිත්තක් ගන්න? පවතින දෙයක ඕනේ නිමිත්තක් ගන්න. දැන් කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත කියලා අපි කියනවා. ප්‍රතිසන්දියක් ගන්න මේ ධර්මතා තුනෙන් එකක් ඕනේ. ඒතර ගති නිමිත්ත කියන්නේ තීගා භවය දැర్శණය වෙන එකක්. කර්මය හා කර්ම නිමිත්ත තමයි වර්තමාන භවයේ අරමුණු කරන්නේ. ඒ කියන්නේ වර්තමාන භවයේ කර්මය කියන්නේ ක්‍රියාවක්. තමන් කරපු ක්‍රියාවක්. ඒ ක්‍රියාවට උපකාර වෙච්ච යම් උපකරණයක් තමයි නිමිත්ත කියන්නේ. එහෙනම් එතකොට උපකරණයක් තියෙන බව අපි මනසින් අරන් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම උපකරණයක් නැහැ. එතන ශුන්‍යතාවය. මේක ගැඹුරු කාරණයක්. ඒක විසඳගන්න පසුගිය සතියේත් අපි කතා කළා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ මේ මුළු විශ්වයේම තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඔය පහට කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ. ඔය පහම හැදිලා තියෙන. ඒක පඨවි ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ. තේරෙනවද? ඒකත් උපකාරයෙන් නුපන් ඵලයක්. ඒතර පඨවි ධාතුවට උපකාරය තමයි ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත්, වායෝ ධාතුවත්. ඒ ධර්මතා තුන ප්‍රත්‍ය නොවුනොත් පඨවි ධාතුවට රැඳෙන්න බෑ. එතකොට ආපෝ ධාතුවට රැඳෙන්න බෑ. පඨවි, තේජෝ, වායෝ ප්‍රත්‍ය වෙන්නේ නැතුව, ප්‍රත්‍ය කියන්නේ උපකාර වෙන්නේ නැතුව. තේජෝ ධාතුවට පවතින්න බෑ. පඨවි ධාතුවයි, ආපෝ ධාතුවයි, වායෝ ධාතුවයි ප්‍රත්‍ය වෙන්නේ නැතුව. වායෝ ධාතුවට පවතින්න බෑ. පඨවි ධාතුවත්, ආපෝ ධාතුවත්, තේජෝ ධාතුවත් නැතුව. දැන් තේරෙනවද? ඒ කියන්නේ මේ ධර්මතා හතරත් නැහැ. පරමාර්ථ වශයෙන් අපි පෙන්වන්න මේ ධර්මතා හතර ගන්නවා. පරමාර්ථ ධර්මයන් වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. නමුත් මේ ධර්මතා හතරේ තියෙන ශුන්්‍යතාවයක්. ඇයි ශුන්්‍යතාවයක් කියන්නේ? අනිත් ධර්මතා තුන නැතුව එක ධර්මතාවයකට පවතින්න බෑ. දෙක අපි දිට්ඨි විසුද්ධියේදී, කාංකා විතරණ විසුද්ධියේදී අපි මනාව පරීක්ෂා කරලා බැලුවා. නැවතත් කියනවා නම් සිහිපත් කරනවා නම් අපේ ශරීරය හතරම තියෙනවානේ. කෙස්ලොම්නිය දත් සම්මස් නහර කියන්නේ තද ගතිය. පඨවි ධාතුවට අපි මේ කියන්නේ ආරම්භයේදී අපි අවබෝධ කරගන්න. ඒතර කෙලසම සොටු කඳුළු දහඩිය කියන්නේ ආපෝ ධාතුව. ඒතර උණුසුමත් ශරීරයේ තියෙනවා. වායුවක් තියෙනවා. දැන් මේ හතරෙන් එකක් අයින් කරන්න බෑ කියලා පැහැදිලිනේ. මේ හතරෙන් එකක් අයින් කරන්න බෑ. අයින් කරොත් අනිවාර්යෙන් බැරෙනවා. එහෙනම් ඒ ස්වභාවයම තමයි මුළු විශ්වයම දෙන්නේ. ඒ කියන්නේ ඒ ධර්මතා හතර ඕනෝන්ට ප්‍රත්‍ය වෙන්නේ නැතුව තනියෙන් පවතින්න බෑ. එහෙනම් ඒ ධර්මතා හතර ශුන්‍යයි. එහෙම එකක් නැහැ. ඒයි ඕන් හතර දෙනාගේ එකතුවක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ හතරත් බින්දොත් හතරට වෙන් කරන්න බෑ. නමුත් එහෙනම් එතන තියෙන ශුන්‍යතාවයක්. තේරෙනවා? ඒ කියන්නේ එක ධර්මයකට පවතින්න බෑ අනිත් ධර්මතා තුන උපකාර කරන්නේ නැතුව. එහෙනම් මේ ශුන්‍යතාවය අපේ මනසට ගන්න ඕනේ, මනසෙන් හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට අපිට නිමිත්තක් ගන්න බෑ. දැන් අපි දැන් මෙතනදී නිවනට අවතීර්ණය වෙන්න කරුණු තුනක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ තමයි ශුන්‍යත, අනිමිත්ත, අපනිහිත. ශුන්‍යත කියන්නේ මොකුත් නැහැ. ආයතනින් තමයි නිවන්නට බහින්න තියෙන්නේ. අයියෝ මේ මොකද්ද තියෙන්නේ? මෙතන කිසි දෙයක් නැහැ. ආයතනින් තමයි නිවෙන්නේ. නැත්තම් නිමිති වශයෙන් ගන්න තාක්කල් පවතින දෙයක් තියෙනවා කියලා හිතන තාක්කල් සෝවන් වෙන්නත් බෑ. පවතිනවා කියලා හිතනවා නම් සෝවන් වෙන්නත් බෑ. පවතිනවා කියලා හිතනවා නම් ආත්ම දිට්ඨියට වැටෙනවා. තේරෙනවද? පවතිනවා, තියෙනවා, යම් දෙයක් ක්‍රියාත්මක වෙනවා කියලා දකින්නවා නම් මනසින් ආත්ම දිට්ඨියට වැටෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම පවතින දෙයක් නැහැ. තියෙන දෙයක් නැහැ. ඇයි? ඇත කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා. නැත කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. එහෙනම් දැන් ඇත කියනවද? එහෙනම් තියනවා කියන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකෙ මොකුත් නැහැ. තියනවා කිව්වොත් සාස්වත දිට්ඨියට වැටෙනවා, නැත කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රත්‍යයෙන් ඵලය දකින්න. උපකාරයෙන් ඵලය දකින්න. එතකොට එහෙනම් අපි පඨවි ධාතුව දකින්න ඕනේ උපකාරයෙන් ඵලය. පැහැදිලිද කියන එක? තේ ආපෝ ධාතුව දකින්න ඕනේ ප්‍රත්‍යයෙන් ඵලයක් හැටියට.
තේජෝ ධාතුව දකින්න ඕනේ ප්‍රත්‍ය ඵලයක් හැටියට. ප්‍රත්‍ය කියන්නේ උපකාරය, ඵලය කියන්නේ එතකොට තේජෝ ධාතුව. එතකොට උපකාරය තමයි පඨවි ආපෝ වායෝ. තේජෝ ධාතුව ඵලය හැටියට ගත්තොත්. වායෝ ධාතුව ඵලය හැටියට ගත්තොත් පඨවි ධාතුවත් ආපෝ ධාතුවත් තේජෝ ධාතුවත් ප්‍රත්‍ය ධර්මයන් හැටියට දකින්න ඕනේ. එතකොට පඨවි ධාතුව ඇත කිව්ව සාසත දිට්ඨියට වැටෙනවා. පඨවි ධාතුව නැත කිව්ව උච්ඡේද දිට්ඨියට වැටෙනවා. ආපෝ ධාතු ඇත කිව්වොත් සාසත දිට්ඨියට වැටෙනවා. ආපෝ ධාතු නැත කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. තේජෝ ධාතු ඇත කිව්වොත් සාසත දිට්ඨියට වැටෙනවා. තේජෝ ධාතු නැත කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. වායෝ ධාතු ඇත කිව්වොත් සාසත දිට්ඨියට වැටෙනවා. වායෝ ධාතු නැත කිව්වොත් උච්ඡේද දිට්ඨියට වැටෙනවා. දැන් ওই දිට්ඨි දෙකට වැටෙන්න බෑ. මොකද දිට්ඨි දෙකට වැටුණොත් සෝවන්න වෙන්න බෑ. ඔය දිට්ඨියෙන් තොර මනස තමයි සෝවාන් කියලා කියන්නේ. දිට්ඨියක් නැහැනේ සෝවාන් මාර්ගයේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨි නැහැ, ආත්ම දිට්ඨි නැහැ, අක්‍රීය දිට්ඨි නැහැ, නාස්තික දිට්ඨි නැහැ. එතකොට දේවවාදය නැහැ, නිර්මාණවාදය නැහැ, අහේතුක අපච්චවාදය නැහැ. ඔය සියලුම ඒවා දිට්ඨි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ඇතිකල්ලි මේ ඇත. මේ නැතිකල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී. මේ නූපදීමෙන් මේ නූපදී. ඇත්ත ඒකනේ. ඇත්ත කියන්නේ ඒකනේ. එහෙනම් ඒතර ශුන්‍යතාවේ අපි දකින්න ඕනේ. දැන් මේ ශාරීරික කොටස් ටික කොම් බෙදා ගන්න. බෙදලා බලන්නකො. ඇයි? අසකන නාසය දිව ශාරීරික කියන පහම හැදිලා තියෙන ධර්මතා හතරෙන්නේ. ඒතර ඒ ධර්මතා හතර ශුන්‍ය නම් මේ ශාරීරිය පිළිබඳ ශුන්‍යතාවෙන් හැදිච්ච පවතින දෙයක් තියෙනවද? ශුන්‍යතාවයකින් ඒ කියන්නේ මුකුත් නැති ප්‍රත්‍යයෙන් හටගන්න ඵලයකින් මේ දෙයක් තියෙන දෙයක් ගන්න ඇයි? තේරෙනවද කියන්නේ? දැන් පෙන්වන්නේ පටවි ධාතුවට රැඳෙන්න බෑ අනිත් ධර්මතා තුන නැතුව. හරිනේ. එහෙනම් අපි ඒ හතර මේකේ තියෙන බව දකින්නේ ඇයි? මේකේ ශුන්‍යතාවය දකින්න. ඇසේ ශුන්‍යතාවය දකින්න ඕනේ. ඇසක් නෑ. ඇසක් තියනවද? හරි. දැන් අපි සෝවන් වෙනවා කියන්නේ මොකද්ද? සෝවන් වෙනවා කියන්නේ ආත්ම දිට්ඨිය බැහැර කරන්න ඕනේ. මොකද ආත්ම දිට්ඨියට තමයි සක්කාය දිට්ඨි කියලා කියන්නේ. ඔයත් අහලා තියෙනවනේ හොඳට 20 ආකාර ආත්ම දිට්ඨිය සක්කාය දිට්ඨිය කියලා. එහෙනම් ආත්ම දිට්ඨියෙන් තොර, එතකොට ආත්මයට ආත්මය කියන වචනයට විරුද්ධ වචනය තමයි අනාත්මයි කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. නිට්ටයයි කියලා හිතවිල්ල තියෙන තාක්කල් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍යයි කියලා හරියටම මනසට පැහැදිලි නම් පිරිසිදුව දැర్శණය වෙනවා නම් අනිත්‍යයි කියලා ඒ දකින්නේ පරම සත්‍යයි. දැන් අනිත්‍ය දැන් අර දැන් හතර විස්තර කරනකොටම අනිත්‍ය බව තේරෙනවා නේද? දැන් හතර කිව්වනේ දැන් ඕනෝන්ට උපකාර කරන්න නැතුව පවතින්න බෑ කියලා. දැන් එතනම අනිත්‍යයනේ අනිත්‍යනේ. ආ එතකොට ඒ ශණයක් ශණයක් පාසායි ධර්මතාවයන් නැවත නැවත ඉපද බිඳිනවා නම් ඒක මහා පීඩාවක් නෙමෙයි කි. මහා වදයක් නෙමෙයි, මහා කරදරයක් නෙමෙයි. ඒ තමයි දුකයි කියන්නේ. එතකොට ඒ හතරේ පැවැත්ම ගෙනහිල්ලා ඒ හතර තුලනේ තියෙන්නේ මේ ජරා මරණ. පටවියාපෝ තීචෝ ආයෝ. ඒ තුල නේද මේ ජරා මරණ තියෙන්නේ. එතකොට ඒවයි ඒ වෙනස් වීම, ඒ විපරිණාමය නිසා නේද ශෝක හටගන්නේ. දැන් කෙස් ටික දුනහම ශෝක හටගන්නවා. දතක් වැටුනහම ශෝක වෙනවා. හමරැලි වැටුණාම ශෝක වෙනවා. ඇස්පෙනීම අඩු වුණාම ශෝක වෙනවා. කනගාටු වෙනවා. හඬනවා, වැළපෙනවා. ඉතින් එහෙනම් ඒ පටවියාපෝ තේජෝ ආයු කියන ධර්මතාවයන් අපි ආත්ම වශයෙන් අරගෙන. ඒවා ශුන්‍යතාවය දැකලා නැහැ. ඒවා ඒ ශුන්‍යතාවය දැක්කොත් එහෙනම් අපි දන්නවා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන එක. දැන් ඒ තුළ තමයි චන්දරාගය අයින් වෙන්නේ, නැත්තම් චන්දරාගය අයින් වෙන්නේ නැහැ. චන්දරාගය අයින් කරන්න බෑ. ඒතර චන්දරාගය කියන්නේ තණ්හාව. ආශ්‍රව කියන්නේ තෘෂ්ණාව. චන්දරාගය, ආශ්‍රව, තෘෂ්ණාව, කැමැත්ත, ඕනකම මේ ඔක්කොම එකයි. ඒ ටික අයින් කරන්න ඕනේ. ඒතොර ඒක තනි වචනයෙන් ගත්තේ බුදුරජාණන් වහන්සේ සමුදාරි සත්‍ය හැටියට. තෘෂ්ණාව, එවත් ආශ්‍රව, එවත් චන්දරාගය. ඒතොර එන එක අයින් වෙන්න ඕනේ. ඒතොර තමයි නිවන. ඒතොර නිවන කියන්නේ නොපැවැත්ම. ආයි හට නොගැන්ම. ක්‍රියාත්මක නොවීම. තම ක්‍රියාත්මක වීම තුලනේ දුක තියෙන්නේ. එහෙනම් ක්‍රියාත්මක නොවීම තුල ජරා මරණ නැහැ.
ඒකනේ ජාතිපච්චය ජරා මරණං කිව්වේ. ජාති නිරෝධා ජරා මරණ නිරෝධෝ. ඒ කියන්නේ ජාතියක්වත් පහළ වීමක්වත් හටගන්මක් නැත්තම් ජරා මරණයක් නැහැ. ඒක පරම සත්‍යයනේ. ආ හිතන්න දෙයක් නැහැනේ මේ ඉපදිච්ච හින්දානේ මේ සියලු දුක් අපි විඳින්නේ. එහෙනම් ඒ ඉදිරි ධර්මය හටගත්තේ කලින් තිබුණු ප්‍රත්‍ය ධර්මයෙන් නෙමෙයිද? ප්‍රත්‍යෙන් උපන් ධර්මයන් නෙමෙයිද ජරා මරණ? උපකාරයෙන් උපන් ධර්මයන්. ඒ තමයි ජාති උපකාරයෙන්. ඒ කියන්නේ ඉපදුනා එහෙම නැත්නම් හටගත්ත පහළ වීම ඒකනේ ප්‍රත්‍ය උනේ ජරා මරණ වලට. එතකොට ජාතියට ප්‍රත්‍ය කියන්නේ භවයයි. භවයට ප්‍රත්‍ය කර්ම භවයයි. කර්ම භවයට ප්‍රත්‍ය උපාදානයයි. උපාදානයේ ප්‍රත්‍ය නොනොත් කර්ම භවයක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට උපාදානයට ප්‍රත්‍ය තෘෂ්ණාවයි. තෘෂ්ණාවට ප්‍රත්‍ය වේදනාවයි, විඳීමයි. විඳීමට ප්‍රත්‍ය ස්පර්ශයයි. ස්පර්ශයට ප්‍රත්‍ය ආයතනයි. ආයතන වලට ප්‍රත්‍ය නාම රූප දෙකයි. නාම රූප දෙකට ප්‍රත්‍ය ප්‍රසන්දි විඥානයයි. يعني ප්‍රසන්දි විඥානය නෝනන නාම රූප දෙකක් නැහැ. ඒතර ප්‍රසන්දි විඥානයට ප්‍රත්‍ය සංස්කාරයයි. සංස්කාරයන්ට ප්‍රත්‍ය අවිද්‍යාවයි. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි. ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයයි. දැන් මම ගන්නවා මේ සංසාර වෘතය. එහෙම නැත්නම් මේ සසර චක්‍රය, සංසාර චක්‍රය මේ රවුමක් යන හැටි හා මේ සුන්නතාවයක් මත මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙන හැටි බලන්න. මෙන්න බලන්න. දැන් අපි දන්නවා ආශ්‍රව කියලා එකක් තියෙනවා නේ. මොනවාද? කාම ආශ්‍රව, භව ආශ්‍රව, දික්ඛ ආශ්‍රව. කාම ආශ්‍රව කියන්නේ කාමයන්ට ඇලෙනවා. ආශ්‍රව කියන්නේ ඇලෙනවානේ. කාම කියන්නේ කැමති කියන්නේ. එතකොට කැමති තැන ඇලෙනවා කාම ආශ්‍රව. හැබැයි ඇලෙන්න මනස එතන ස්පර්ශ වෙන්න ඕනේ. දැන් ඇහැට රූපයක් පෙන්වනවානේ. ඇහැට රූපයක් පෙන්නලා ඒ එකට කියන්නේ දර්ශන කෘත්‍ය කියලා දෙකීමේ ක්‍රියාව. එතකොට ඒ දර්ශන කෘත්‍ය සිද්ධ කරලා ඒක ෂණයෙන් නිරුද්ධයි. ඒ සිත ෂණයෙන් නිරුද්ධයි. සනේ නිරුද්ධ වුණාට අපි ඊට පස්සේ මනසෙන් ස්පර්ශ කරලා තියෙන රූපය. මොකද ඒ රූපය දකින්න බෑ අපිට. ඒ චිතක්ෂණ 17 තුළ ඇතිව නැතිව ඉවරයි. රූපය කාෂිත චිතක්ෂණ 13යි 17යි. ඒතොර සිතේ ආශයක චිතක්ෂණේ. ඒතොර දර්ශන කෘත්‍ය සිද්ධ වෙලා හටගත්ත චක්කු විඥානය එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. අර දර්ශන කෘත්‍ය දර්ශණයට ගත්ත රූපය චිත්තක්ෂණ 17න් ඇති වෙලා නැති වෙලා ඉවරයි. හැබැයි අපි මනසෙන් ස්පර්ශ කරන්නේ නැද්ද? ආ. දැන් එතකොට කාමාශ්‍රවට ප්‍රත්‍ය ස්පර්ශය නෙමෙයිද? ආ, තේරෙනවද කියපේ? දැන් ශබ්දය ගන්න අපි. දැන් කනටනේ ශබ්ද ඇහෙන්නේ. එතකොට දැන් කනට ශබ්දයක් ඇහුනහම සෝත විඥානයක් නැහැදෙන්නේ. ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවා. ඒ ශබ්දය පිළිබඳව දැනගැනීමේ සිතක්. ඒකට කියන්නේ ශ්‍රවණ කෘත්‍ය. ඒ කියන්නේ ඇහිමේ ක්‍රියාව. එතකොට ඒක කනට ඇහෙනවත් එක්කම ඒ සිත නැති වෙලා ඉවරයි. අපි මනසින් ස්පර්ශ කරන්නේ නැද්ද ඊට පස්සේ ශබ්දය? ඒ කියන්නේ මනසින් ඒ ශබ්දය ස්පර්ශ කරනවා. එතකොටනේ හොඳයි කියන්නේ. තේරෙනවද? එහෙම නැත්නම් ඒ ශබ්දය එතන ඇති වෙච්ච සනෙන් එක නැති වෙලා ඉවරයි. හැබැයි අපේ මනස ඒ ශබ්දය දැහැගෙන නැද්ද? එතකොට මනසින් නේද ඊගාවට ස්පර්ශ කරන්නේ ශබ්දය? කන තුලින් ආවා මේ ඒ කියන්නේ සෝත ප්‍රසාද රූපය. එතකොට ශබ්දය ආවා සෝත ප්‍රසාද රූපය තුලින්. ඇවිල්ලා දුන්න මනසට. එතකොට මනසින් ගත්තා. එතකොට මනසින් ගත්තේ එක චිතක්ෂණයක් තුල ඉවරයි. හැබැයි ඊට පස්සේ අපි ආයේ ඒක අරමුණු කරනව නේද? එතකොට අරමුණු කරන්නේ මනසින්නේ. ඒ ශබ්දය ඇතිල නැති වෙලා ඉවරයි. තොර ඊගාවේ අපි අරමුණු කරනවා. තොර අරමුණු කරනවා නම් එහෙනම් මනසේ ශබ්දයට ස්පර්ශ කරලා තියෙන්නේ. හරිනේ? ගන්ධයත් ඒ වගේ. දැන් ගන්ධය කියන්නේ නාසයට දැනෙන එකනේ. දැන් නාසයට ගන්ධය දැනෙනවත් එක්කම ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවා. දැන් පුජ්‍යලයක් ගැන කතාවක් මෙතනින් යාර කිසිම තැනක පුජ්‍යලයක් ගැන කතා කරන්නේ නැහැ. වෙනවද? ඇති වැඩකුත් නැහැ. මොකද එහෙම දෙයක් ලෝකේ නැහැ. දැන් කතා කරන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. හරිද? පරමාර්ථ ධර්මයන්ගේ ඊටාත්ම ගැඹුරු තැනට තමයි දැන් අපි යන්නේ. පරමාර්ථ ධර්මයන් ගැන ගැඹුරු තැනට.
දැන් ඒතරේ මේ ගන්ධයක් නාසයට ස්පර්ශ වෙනකොටම සිතක් හැදෙනවා. හරිනේ ඝාන විඥානේ. හැබැයි ඒ ගන්ධයත් නාසයත් දෙකම චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති ඉවරයි. හැබැයි මනසින් මේ ගන්ධය අපි නැවත හිතනවද නැද්ද? නැවත ගන්නවද නැද්ද? එහෙනම් ස්පර්ශයෙන් නේද ගන්න ඊගාවට. එතකොට ගන්ධය කියන්නේ සුවඳට කැමති. හඬ කියන්නේ මිහිරි ශබ්දයට කැමති. ඒක ඇවිල්ලා ශබ්දකාම. අර දර්ශන කෘත්‍ය සිද්ධ කරපු ලස්සන රූපේක රූපකාම. එහෙනම් ඒ කාමයටත් ස්පර්ශය නේද ප්‍රත්‍ය? ඒ පස්සේ ගත්තේ අර කෘත්‍යය වෙලා සිද්ධ කරනවට සුද්ධ කෙරුවට අපි ඊට පස්සේ ගන්නෙ මනසින්. මනසින් ස්පර්ශ කරන්නේ. ඒ වගේම තමයි රසය. දැන් අපි දිවෙන් ගන්න රසය. බාහිර රසයක් දිවේ තියෙනකොටම අපිට සිතක් හැදෙනවා. ඒකට කියන්නේ ජීව විඥානය. දැන් ඒ පිළිබඳව ශණයෙන් ඇති වෙලා දිවත් චිතක්ෂණ 17ක් තුල රසයත් චිතක්ෂණ 17ක් තුල ඇතිව නැති ඉවරයි. එතකොට ඒ පළමෙන් හටගත්ත රස දැන ගැනීම සිතත් ශණයෙන් ඇති වෙලා නැති වෙලා ඉවරයි. නමුත් ඒ රසය පිළිබඳව ආ හිතනවද නැද්ද? ආ හිතනවා. ඒ ආ හිතන්නේ එතකොට මනසින් ස්පර්ශ කළා තියෙන්නේ. මනසින් ස්පර්ශ කළා තියෙන්නේ කාමයයි. ඒ කියන්නේ කැමැත්ත ස්පර්ශ කරන්නේ. රසට කැමතියි. එතකොට කැමැත්ත නෙමෙයිද මනසින් ස්පර්ශ කරන්නේ? දැන් අපි කෙනෙක් එක ගිහිල්ලා කතා කරනවා අහවල තනින් අපි කැමක හරි රසයි කියලා. එතකොට මනසින් නේද ඊට පස්සේ එතන ඉඳලා ස්පර්ශ කරන්නේ. එහෙනම් මේ කාමාශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශ නෙමෙයිද? දැන් ගැඹුරුයි ඈ. දැන් හොඳට ටිකක් හිතන්න ඕනේ. හොඳට කල්පනා කරන්න ඕනේ. එතකොට තමයි වැටෙන්නේ නැත්නම් වැටෙන්නේ නැහැ. එහෙනම් අපි මේ කාමයන්ට ප්‍රත්‍ය වෙන ස්පර්ශය. හරිනේ? කයෙන් පහස ලබනවා. හරිනේ. දැන් පහස ලබන එතකොට කයච්චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිලා ඉවරයි. පහසච්චිතක්ෂණ 17ක් තුල ඉපද බිඳිලා ඉවරයි. හැබැයි මේ විඳපු පහස අපි මනසින් ආ ස්පර්ශ කරන්නේ නැද්ද? මනසින් හිතන්නේ නැද්ද? මම හොඳ පහසක් ලැබුවා කියලා හිතනවනේ නැවත නැවත. එතකොට ඒ කාමයන්ට ප්‍රත්‍ය එතකොට ස්පර්ශය නෙමෙයිද? ස්පර්ශේ ප්‍රත්‍යයි. මනසින් ගන්න අරමුණක්. මනසෙන් ගන්න අරමුණක් එතකොට මනෝ විඥානයක් හැදෙනවා. මනසටත් එක චිතක්ෂණයයි බාහිරින් ගත්ත ආරම්මනේ රූපයක් වුණොත් 17යි වේදනා සංඥා සංකාර කියන නාම ධර්මයක් වුණොත් එක චිතක්ෂණයයි. මනෝ විඥානයටත් එක චිතක්ෂණයයි. එතකොට චිතක්ෂණ අපි කියමු නාම ධර්මයක් අරමුණු කළා කියලා චිතක්ෂණ තුනක් තුල ඉවරයි. ශණයෙන් ඇතිල නැති ඉවරයි. නමුත් ඒ අරමුණ අපි නැවත සිතින් ස්පර්ශ කරන්නේ නැද්ද? නැවත නැවත හිතන්නේ නැද්ද? එතකොට ඒ අරමුණට කැමති හින්දා නේද නැවත නැවත හිතන්නේ. ඒ අරමුණට කැමති කියන්නේ කාම ආශ්‍රව. හරිනේ. එතකොට ආශ්‍රව වලට ප්‍රත්‍ය ස්පර්ශයයි නේ. හරිද දැන්? ස්පර්ශයට ප්‍රත්‍ය මොකක්ද? දැන් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ තියනවද? ශුන්‍යයි. ස්පර්ශය කියලා දෙයක් ලෝකේ නැහැ. ඇයි නැහැ කියන්නේ? ආයතන හය නැත්තන් නැහැ. ආයතන හයක් තියෙන තාකල් ස්පර්ශයක් තියෙනවා. ආයතන හය නැත්තම් හරිද? එතකොට දැන් ආශ්‍රව කියලා දෙයක්වත් නැහැ. ඇයි? ස්පර්ශය උනේ නැත්තම්. ඒ කාමයන් ස්පර්ශ කළේ නැත්තම් ආශ්‍රව කියලා දෙයක් හැදෙන්නේ නැහැ. ආශ්‍රව කියන්නේ ඇලෙනවා කියන එක. එතකොට ඇලෙන සිතක් හැදෙන්නේ නැහැ නේ ස්පර්ශ උනේ නැත්තම්. දැන් හරිද? එහෙනම් ආශ්‍රව කියලා දෙයක්වත් ලෝකේ නැහැ. ඒකත් එහෙනම් ශුන්‍යද? ශුන්‍යයි. එතකොට දැන් ස්පර්ශය කියලා දෙයක් ලෝකේ තියෙනවා නැහැ. ආයතන හය තියෙන තාක්කල් තියෙන්නේ. ආයතන හය තියෙන තාක්කල් තියෙන්නේ. හරිනේ. ආයතන හය නැත්තම් ඇසත් නැත්තම් කනත් නැත්තම් නාසයත් නැත්තම් දිවත් නැත්තම් ශරීරයත් නැත්තම් මනසත් නැත්තම් ස්පර්ශය පෙන්වන්නු. තියෙනද? එහෙනම් ඒක ශුන්‍යයිද? ශුන්‍යයි. ඊතර ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්ම නෙමෙයිද මේවා? ඒ තමයි අනාත්මයි කියන්නේ. ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්මයන්. උපකාරයෙන් උපන් ඵල ධර්මයන්. එතකොට ආශ්‍රව කියන්නේ උපකාරයෙන් උපන් ඵල ධර්මයන්. හරිනේ? එතකොට උපකාරය ස්පර්ශයයි. ස්පර්ශයත් උපකාරයෙන් උපන් ඵල ධර්මයක්. ඒ තමයි සලායතන පත්‍ය පස්ස. හරිනේ? එහෙනම් ස්පර්ශ කියලා දෙයක් ලෝකේ නැහැ. හරිනේ? ආයතන කියලා දෙයක් ලෝකේ තියෙනවද? නැහැ. ඒක ශුන්‍යයි. ඒ ශුන්‍යයි කියන්නේ
නාම රූප දෙකක් නැත්තන් නැහැ. නාම රූප දෙකක් පටන් ගත්තේ නැත්තම් පෙන්වන්න ඕක ආයතන හයක් තියෙනවද ලෝකේ? එහෙනම් සලායතන ශුන්‍යයිද? පවතින දෙයක්ද? තියෙන දෙයක්ද? පවතින දෙයකට තමයි ආත්මය කියන්නේ. නොපවතින දෙයකට ආත්මය කියන්න බෑ. නොපවතින දේ තමයි අනාත්මයි කියලා කියන්නේ. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. පවතින්නේ නැත්නම් ලෝකේ යම් දෙයක් ඒක අනාත්මයි. පවතිනවා නම් යම් දෙයක් තමාගේ වශයෙන් තියාගන්න පුළුවන් නම් ඒක ආත්මයයි. ආත්මය හා අනාත්මය කියන එක හොඳට තේරුම් ගන්න. ආත්මය කියන්නේ මොකද්ද? අනාත්මය කියන්නේ මොකද්ද? මොකද දැන් මේ ආත්ම දිට්ඨිය අපි දුරු වෙන්න ඕනේ. ආත්ම දිට්ඨිය දුරු වෙනවා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙනවා. සක්කාය දිට්ඨිය දුරු වෙනවා කියන්නේ විචිකිච්ඡාව, සීලබ්බස පරාමාසය කියන සංයෝජන දෙකත් යනවා. ඒත් එක්ක යනවා. ආ, මේ දෙක තියලා යන්නේ නැහැ සක්කාය දිට්ඨිය. දෙරේ හොඳට අහගන්න, හොඳට තේරුම් ගන්න. දැන් එහෙනම් ආයතන කියලා දෙයක් නැහැ නේ ලෝකේ. ඇයි පවතින්නේ? මේ ඇති කල්ලි මේ ඇත. හරිනේ. මේ නැති කල්ලි මේ නැත. මේ උපදීමෙන් මේ උපදී, මේ නූපදීමෙන් මේ නූපදී. දැන් නාම රූප දෙකක් කියලා එකක් ලෝකෙ තියෙනවද? නැහැ. ඇයි? ප්‍රසන්දි විඥානයක් නැත්තම්. ප්‍රතිසන්දි විඥානයක් ඇති කල්ලි නාම රූප දෙකක් ඇත. ඒ තාක්කල් නාම රූප ශුන්‍යයි. හරිද? එතකොට ප්‍රතිසන්දි විඥානයක් තියෙනවද? ඒකත් නැහැ. සංස්කාරයක් නැත්තම් කර්ම හදන්න නැත්තම් කර්ම සකස් වෙන්නේ නැත්තම් එහෙනම් ප්‍රතිසන්දි විඥානයකුත් නැහැ. දැන් ප්‍රත්‍යයෙන් උපන් ඵල නෙමෙයිද මේවා? ඒ කියන්නේ උපකාරයෙන් උපන් ඵල නෙමෙයිද? ආ, ප්‍රත්‍ය කියන්නේ උපකාරය. ඒතර ඵලය කියන්නේ ඒ උපකාරයෙන් හටගත්ත දේ. ප්‍රත්‍ය උපන්න ඒකට කියනවා. උපකාරයෙන් උපන්න. දැන් ඒතර ආත්මයට දාන්න බෑනේ. අනාත්මයි. පවතිනවද මේකක්වත්? දැන් ආශ්‍රවත් නැහැ. දැන් ස්පර්ශයත් නැහැ. ආයතනත් නැහැ. නාම රූපත් නැහැ. ආ, ප්‍රසන්දි විඥාණයත් නැහැ. මං කියනවා කර්මත් නැහැ. ඇයි? අවිද්‍යාව නැත්තම්. අවිද්‍යාවෙන්ද නේද කර්ම හදන්නේ? ආ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කර්ම. අවිද්‍යා පත්‍ය සංඛාර. හරිද? පැහැදිලිද? ඒතර කර්ම කියලා දෙයක් ලෝකේ නැහැ. අපි අපි හදනවා. හදන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව තියෙන තැන තණ්හාව තියෙන බව දන්නවා. ওই දෙක මුල් එකට හටගන්නේ. අවිද්‍යාව තියෙනවා නම් යම් කිසි කෙනෙකුට අවිද්‍යාව යම් ප්‍රමාණයක්ද තියෙන ප්‍රමාණයටම තණ්හාව තියෙනවා. තෘෂ්ණාව දශමයයිද තියෙන දශමෙත් අවිද්‍යාව. ওই ධර්මතා දෙක එකට හටගන්න, එකට පවතින, එකට නිරුද්ධ වෙන්නේ. දැන් අවිද්‍යාව කියලා දෙයක් ලෝකෙ තියෙනවද? ඒකත් නැහැ. ඇයි? ආශ්‍රව නැත්තම්. අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රවයි. කාමාශ්‍රව, භවආශ්‍රව, දික්ඛාශ්‍රව. අවිද්‍යාවට ප්‍රත්‍යයි. දැන් ඒතර ආශ්‍රව වලට ප්‍රත්‍ය මොකක්ද? ස්පර්ශයයි. දැන් ඒතර ආශ්‍රවත් නැහැ කිව්වා. දැන් ඒතර අවිද්‍යාවත් නැහැ. ඒතර සංස්කාරත් නැහැ. දර ප්‍රසන්දි විඥාණයක් නැහැ. නාම රූපත් නැහැ. ආයතනත් නැහැ. ආ, ස්පර්ශයත් නැහැ. දර ආශ්‍රවත් නැහැ. ශුන්‍යද නැත්? දැන් අපි හදනවද නැත්? හදනවා. ඒ මොකක් හින්දාද හදන්නේ? අවිද්‍යාව හින්දා. අවිද්‍යාවයි තණ්හාවයි නිසා හදනවා. දැන් අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ තනි වචනයක්. සමුදාරි සත්‍යයි. අවිද්‍යාව යත්තේ වාසේස විරාග නිරෝධ සංකාර නිරෝධ. අවිද්‍යාව අවසන් නම් යා සංස්කාර යට හදන්න බෑ, හදන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව අවසන් කියන්නේ තණ්හාව අවසන් කියන එකනේ. එහෙනම් අවිද්‍යාවයි තණ්හාවයි අවසන් නම් යා කර්ම හදන්නේ. එහෙනම් තෘෂ්ණාව කියන්නේ සමුදාරි සත්‍යද? හරිද? දැන් පවතින දුක මතයි කිව්වා බුදුරජාන් වහන්සේ. මේ ශුන්‍යතාවය, එහෙනම් අපි ශුන්‍යතාවය මනසට අරමුණු කළොත් අපි ආත්ම දිට්ඨියෙන් ගැලවෙනවද නැද්ද? සක්කාය දිට්ඨියෙන් ගැලවෙනවද නැද්ද? එතකොට විචිකිච්ඡාවක් නැහැ. එයි. පෙර භවෙත එකක්වත් තිබෙන්නේ නැහැ. පෙර භවෙත එකක්වත් තිබෙන්නේ නැහැ. ඔය ඔක්කොම අපි හැදුවද නැද්ද?
මොන හේතුවක් හින්දාද හැදුවේ? තණ්හාවෙන්ද? හැබැයි එකක් කියන්න, මේ තණ්හාව පටන් ගත්තේ කොතනදද කියලා නම් මගෙන් අහන්න එපා. ඒක මම දන්නෙත් නෑ. මේක කොතනින් පටන් ගත්තේ කද්ද කියලා මම දන්නෙත් නෑ. බුදුරජාණන් වහන්සේත් හොයන්න ගිහිල්ලා අතහැරලා දැම්ම. මේකෙන් ඇති වැඩක් නෑ. මේක හොයන එක මේ තුවාලෙට බෙහෙත් දාගෙන තුවාලෙ සනීප කරගන්න එක ඊට වැඩිය හොඳයි. තේරෙනවද? එහෙනම් තණ්හාව මුලින්ම පටන් ගත්තේ කොහෙන්ද කියලා හොයන්න යන්න එපා. හැබැයි තණ්හාව මූල හේතුවයි. ඒ තමයි සමුදාරි සත්‍යය. එතකොට දුකක් තියෙන බව අවබෝධ අපි දැන් මෙතනදී චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ. දැන් ආශ්‍රව වලින් අයින් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇලෙන සිත අයින් කරනොත්, දැන් ඇලෙන සිත අයින් කළොත් ස්පර්ශයට තැනක් නැහැනේ. ඒ කියන්නේ අරමුණ ස්පර්ශ කරන්නේ නැහැනේ. දැන් ඇහැට රූපය දැක්කා, ඒක ඒ ක්ෂණයෙන් නිරුද්ධයි. අපි මනසින් ස්පර්ශ කරන්නේ ගාවට. දැන් එතකොට තෘෂ්ණා මනසින් ස්පර්ශ කරන්නේ ඇයි ඒ රූපේ පිළිබඳව නැවත? චන්දරාගේ හින්දා. ඇලුන හින්දානේ මනසින් ස්පර්ශ කළා බලන්න. ආයික ලස්සනයි කියලා. ඒක හොඳයි, ඒක හරි ලස්සනයි, ඒක දැකෝම් කළුයි. මනසින් මේ දීගාවට ස්පර්ශ කරන්නේ. එතකොට මනසින් ස්පර්ශ කරන්න බෑ ඇලුන නැත්තම්. ඇලීම අයින් කරාම දෙවෙනි වරට මනසින් අරමුණ ස්පර්ශ කරන්නේ. තේරෙනවද කියන එක? එතකොට ආශ්‍රව ප්‍රහීනයි. පැහැදිලිද දැන් කියන එක? අපි අර දැන් දර්ශන කෘත්‍ය සිද්ධ කරලා ඒ චක්කු විඥානයේ ශණයෙන් ඇතිව නැති වෙනවා. චක්කු විඥානය කියලා දෙයක් ලෝකේ නැහැ. ඇයි? ඇසයි රූපය සම්බන්ධ වුණොත් විතරයි ඒක තියෙන්නේ. එහෙනම් ඒ චක්කු විඥානයේ ඇති වෙච්ච ශණයෙන් නැති වෙනවා. නමුත් අපි මනසින් ස්පර්ශ කරනවා. මනසින් ඇයි ආයි ස්පර්ශ කරන්නේ? ඒකට තමයි ආශ්‍රව කියන්නේ. ඒකට තමයි ආශ්‍රව කියන්නේ. ඒ කියන්නේ ඇලෙනවා. ඒ ඇලුන හින්දානේ අපි ආයි ඒක මනසින් ස්පර්ශ කරන්නේ. ඒ රූපය පිළිබඳව අපි ඇලුනේ නැත්තම් ආයි මනසින් ස්පර්ශ කරන්න දෙයක් නැහැ නේ. ඒක ආශාවෙන් බාරගත්තොත් විතරයි අපි මේ පිළිබඳව නැවත සිතක් හදන්නේ. නැත්තම් දෙවෙනි සිතක් අපි හදන්නේ. දැන් එතකොට ආශ්‍රව කියන එක එතකොට ඇලීමේ සිත අයින් කළාම මොකද වෙන්නේ? ඒ මොකද්ද අයින් කරන්නේ? තණ්හාව, චන්දරාගය, ආශ්‍රවයන් කරන්නේ. එතකොට ඒ කියන්නේ සමුදාය සත්‍ය. ආ, එතකොට දැන් ආශ්‍රව එහෙනම් හටගන්න බෑ. ආශ්‍රව හටගන්නේ නැත්තම් අවිද්‍යාව අවසන්. ඇයි? ආශ්‍රව අවිද්‍යාවට ප්‍රත්‍ය වෙනවා. එතකොට අවිද්‍යාව අවසන් නම් සංස්කාර හටගන්නේ නැහැ. එහෙනම් සංස්කාර හටගන්නේ නැත්තම් ප්‍රසන්දි විඥාණය, ඒ තමයි නිරෝධාරි සත්‍ය. දැන් චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලිද? ආ, දැන් ගැඹුරුයිනේ. ඔව්, ඊට ගැඹුරුයි. හැබැයි තේරුම් ගන්න ඕනේ, ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි, මේ ලෝකේ ශුන්‍යයි. මේකේ මුකුත් නැහැ. කිසි දෙයක් නැහැ මේකේ. ඒ ඔක්කොම එකින් එකට අපි හදනවා. ඒ හදන්නේ චන්දරාගය නිසා. දැන් එතකොට කණෙන් අහපු ශබ්දයත් කනත් චිතක්ෂණ 17ක් තුළ ඇතිව නැතිවිල ඉවරයි. ඒ පිළිබඳව ශබ්දයේ පිළිබඳව හටගත්ත සිත එක චිතක්ෂණයක් තුළ ඇතිව නැතිවිල ඉවරයි. නමුත් අපි ඒ ශබ්ද රම්මණය අපි නැවත මනසින් ස්පර්ශ කරනවද නැද්ද? ඇයි නැවත මනසින් ස්පර්ශ කරන්නේ? චන්දරාගේ හින්දා. තෘෂ්ණාවේ හින්දා නෙමෙයිද? දැන් ඒතර මොකද්ද මේ අයින් කරන්න වෙන්නේ දැන්? තණ්හාව අයින් කරන්න වෙනවා. චන්දරාගේ අයින් කරන්න වෙනවා. ආශ්‍රව, ආශ්‍රව කියන්නේ ඇලෙනවා. ඇලෙන සිත අයින් කරන්න වෙනවා. ඒතර ඇලෙන සිත අයින් කළාම එහෙනම් ආශ්‍රව නැහැ. ඒතර ආශ්‍රව ප්‍රහීනයි. ආශ්‍රව ප්‍රහීනයි කියන්නේ ආශ්‍රව කිසර ඥානය. ආමන් සියලු ආශ්‍රවයන් සේකලා. ඒ කියන්නේ මගේ මනසයි කිසි තැනක ඇලෙන්නේ නැහැ. මනසකුත් නැහැ. දැන් මනසක් තියෙනවද? ඒකත් ශුන්‍යයි. සිතකුත් නැහැ. දැන් ඔකට හිතනද ඔක ඇතුලේ සිතක් තියෙනවා කියලා? නැහැ. සිතකුත් නැහැ ඔක ඇතුලේ. ඇයි නැහැ කියන්නේ? ඇසයි රූපය නැතු කොහෙද සිතක් හැදෙන්නේ? ආ? පුළුවන් ද හදන්න? කනයි ශබ්දය නැතු පුළුවන් ද සිතක් හදන්න? බෑ. නාසය ගන්ධය නැතු පුළුවන් ද සිතක් හදන්න? ඒකත් බෑ. දිවයි රසය නැතු පුළුවන් ද සිතක් හදන්න? ඒකත් බෑ. කයයි පහසයි නැතු පුළුවන් ද සිතක් හදන්න? ඒකත් බෑ.
වේදනා සංඥා සංස්කාර මත එකින් එකට පණින මනසක් නැත්නම් සිතක් හදන්න පුළුවන්. චක්කු විඥානය හෝ සෝත විඥානය, ගාන විඥානය, චිවා විඥානය, කාය විඥානය කියන මේ පැවතගෙන විඥානයන්ගෙන් අපි අරමුණ අරගෙන හදා ගන්නවනේ සිත්. ඒ විඥාන හදා ගන්න. එතකොට එතන ඒ විඥානේ හදාගත්ත ගමන්ම එතන ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. ඒක මේ කරුණු තුන ප්‍රත්‍ය ස්පර්ශයට. ඒ කියන්නේ ඇස, රූප, චක්කු විඥානය. ඒ කරුණු තුන ප්‍රත්‍ය නුනොත් ස්පර්ශයක් ලෝකේ නැහැ. ඒ ස්පර්ශය ප්‍රත්‍ය විඳීමට. එතකම විඳීමේ සිතක් නැහැ. එතකොට විඳීමේ සිතකුත් නැහැ. එතකොට චක්කු විඥානේ සිතකුත් නැහැ. ඒ ඇසයි රූපේ හම්බුනේ නැත්තා. ඒතර චක්කු විඥානයකුත් නැහැ. ඒතර විඳීමේ සිතකුත් නැහැ. ස්පර්ශය අලුතෙන් ආවේ නැත්තා. ඒතර හඳුනා ගැනීමේ සිතකුත් නැහැ. ස්පර්ශය ආවේ නැත්තා. චේතනා හේවත් කර්ම බවට පත් වෙන්නේ නැහැ. ස්පර්ශ නුනන. එහෙනම් චේතනා කියන ඒවත් ලෝකේ නැහැ. කර්ම කියන ඒවත් ලෝකේ නැහැ. චේතනා කියන්නේ කර්ම වලට. ඒතර කර්ම කියන ඒවත් ලෝකේ නැහැ. සංඥා කියන ඒවත් ලෝකේ නැහැ. වේදනා කියන ඒවත් ලෝකේ නැහැ. විඥාන කියන ඒවත් ලෝකේ නැහැ. ඇස කියන එකකුත් ලෝකේ නැහැ. රූප කියන එකකුත් ලෝකේ නැහැ. ඒ රූප කියන එක ලෝකේ නැහැ කියන්නේ. දැන් මම අර මුලින් කිව්වනේ පඨවි ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ ආපෝ තේජෝ වායෝ නැතුව කියලා. දැන් බාහිර මේ සියලුම වස්තුන් වල මොනවද තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ ධර්මතා හතර එකතුව තියෙන්නේ. එතකොට ඒ ධර්මතා හතර එකතු වෙලා තියෙන්නේ එක ධර්මයකට අනිත් ධර්මතා තුන ප්‍රත්‍ය වීම නිසා නේද? හැබැයි රැඳෙන්න බෑ මේ කිසි දෙයකට චිතක්ෂණ 17කට වඩා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයන් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් පඨවි ධාතුවකුත් නැහැ, ආපෝ ධාතුවකුත් නැහැ, තේජෝ ධාතුවකුත් නැහැ, වායෝ ධාතුවකුත් නැහැ. ඒකත් ශුන්‍යයි. හැබැයි ඒ ධර්මතාවයන් එහෙනම් ඕනෝන්ට ප්‍රත්‍ය වෙන තාක්කල් අපිට මේ හතරස් පෙන්නනවා, රවුම් කරලා පෙන්නනවා, පෙතලි පෙන්නනවා, දික් පෙන් දික්කේව පෙන්නනවා, එක එක ආකාරයෙන් හැඩ කරලා පෙන්නනවා. ඒකට තමයි භූතයන්ගේ විකාරය කියන්නේ. දැන් භූතයන්ගේ විකාරයක් නෙමෙයි. එතකොට ස්ත්‍රියක් ඉන්නවද? නැහැ. ඒක භූතයන්ගේ විකාරයක්. පුරුෂයෙක් ඉන්නවද? නැහැ, භූතයන්ගේ විකාරයක්. එතකොට ළමයෙක් ඉන්නවද? නැහැ, භූතයන්ගේ විකාරයක් තියෙනවා. එහෙනම් මේ ලෝකයේ සුන්නේ කියව හරිද බුදුරජාණන් වහන්සේ? ශුන්‍යතලෝ මේ ශුන්‍යතාවය අවබෝධ කරන්න ඕනේ අපිට. මොකද මේ ශුන්‍යතාවෙන් තමයි නිවනට අවතීර්ණ වෙන්නේ. ශුන්‍යතාවේට චන්දරාගයක් හදා ගන්න පුළුවන්ද? ආ, එහෙනම් ඒකට චන්දරාගය නැහැ. චන්දරාගය නැහැ කියන්නේ තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැහැ කියන්නේ අපි හේතු අයින් කළා. එහෙනම් මතු හටගන්නේ නැහැ. මතු එහෙනම් ඇසක් හටගන්නෙත් නැහැ, කනක් හටගන්නෙත් නැහැ, නාසයක් හටගන්නෙත් නැහැ, දිවක් හටගන්නෙත් නැහැ, ශරීරයක් හටගන්නෙත් නැහැ, සිතක් හටගන්නෙත් නැහැ. ඒ හය නොපැවැත්ම නිවනයි. දැන් ওই හය පැවැත්ම නේද ওই දුක වශයෙන් දැන් හදාගෙන තියෙන්නේ. ওই හයම දුකයිනේ. එහෙනම් ওই හය නොපැවැත්මට මොකද්ද කියන්නේ? නිබ්බාන පරම සුඛං. නිර්වාණය පරම සුවයයි. දැන් හොයන්නේ මොකද්ද? නිවන. දැන් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? චන්ද්‍රාගය අයින් කරන්න. වෙන කිසිම දෙයක් නෙමෙයි කරන්නේ. හැබැයි ඒ චන්ද්‍රාගය අයින් කරන්න බෑ අනවබෝධය තුල. ඒතර ශුන්‍යතාවය අවබෝධ කළොත් අනිවාර්යයෙන්ම අපට ආත්මයක් දැකින්න බෑනේ. ආත්මය කියන්නේ පවතින දෙයක්. දැන් මොහතකට හරි පවතිනවද? දැන් මේ මෙච්චර වෙලා කතා කරපුවා එකක්වත් පවතින්නේ නෑනේ. ඒ කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් ඵල ධර්මයන්. ආශ්‍රව ප්‍රත්‍ය ධර්මයන් හැටියට දකිනවා නම් අවිද්‍යාව ඵල ධර්මයයි. අවිද්‍යාව ප්‍රත්‍ය ධර්මය හැටියට දකිනවා නම් සංස්කාර ඵල ධර්මයයි. එහෙනම් ප්‍රත්‍යයෙන් උපන් ධර්මයක් ඒක. ඒ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. මේ ධර්මයේ ප්‍රත්‍යය නුනොත් මේ ඵලය හටගන්නේ නැහැ. ඒ තමයි සමුදය කියන එක. එහෙම නැත්නම් තෘෂ්ණාව කියන එක ප්‍රත්‍යය නුනොත් දුක කියන එක හටගන්නේ නැහැ. දුක නිරෝධයි. එතකොට ඒ තමයි නිවන. මේකට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. එතකොට මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපට එන්න ඕනේ සමාධිටි සම සංකප්ප. දැන් ඒ දෙක ප්‍රඥාවනේ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති. මේ සියල්ල දකින්න හොඳ සිහියක් ඕනේ. හරිද? එතකොට සම්මා දිට්ඨිය කියන්නේ නිවැරදිව දැක්කා.
සම්මා සංකප්ප කියන්නේ නිවැරදිව කල්පනා කරා. ඒ අනුව නිවැරදිව වචන හසුරවන එතනින් හර බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ නැහැ, වැඩ කර නැති හිස් වචන කතා කරන්නේ නැහැ කොහොමදවත්. එයි මේ ශුන්‍යතාවයන් ගැන මොනවද කතා කරන්නේ? බොරු කියන්න පුළුවන් මේ ශුන්‍යතාවයෙන් එක. එහෙනම් ඒතර වචනය රැකිලා. කයත් ආරක්ෂා වෙලා සතු මරන්නේ. ඉතින් මරන්න සතු ඉන්න බෑ. ශුන්‍යතාවයන් දකින්න. ශුන්‍යතාවයන් දකින්න. ඒතර හොරකම් කරන්න දෙයක් තියෙන්න බෑ. තේවැ දකින්න ශුන්‍යතාවේ. නිමිත්තක් ගන්න බෑ. අනිමිත්‍ය. ප්‍රනීතතාවයක් දකින්නේ. ප්‍රනීතතාවයක් දකින්නේම නිමිති ගන්නෙම පවතින දෙයක් තියනවා කියලා ගත්තොත් විතරයි. දැන් මෙච්චර වෙලා කතා කරා පවතින එකක් තිබ්බද? ආ? තියනද පවතින එකක්වත්? එහෙනම් මේ ඔක්කොම අපි එකින් එකට හදා ගන්නවද නැත්? මොකක් හින්දාද හදාගන්නේ? තෘෂ්ණාව හින්දා. හොඳයි ධර්මදේශනාව අවසන් කර. කාලය ඉවරයි. පැහැදිලි. දැන් ගැඹුරුයි හැබැයි ඈ. දැන් ඉතින් හොඳට හිතින් විමසන්න ඕනේ. දැන් ඔය දැන් ඔකට කියන්නේ සතිපට්ඨාන. සිහිය පීඨවන්නේ කියන්නේ ඔකට තමයි. ඒතකොට සිහිය පීඨවල තියෙන්නේ කාය වේදනා චිත්ත ධම්ම තුල. දැන් බලන්න නැද්ද කියලා? දැන් මෙච්චරලා කතා කරේ මොකක් ගැන? වේදනාව ගැන කතා කළා. කාය ගැන කතා කළා. සිත ගැන කතා කළා. ධර්මය ගැන කතා කළා. ඉතින් අපි ඇවිල්ලා තියෙන්නේ කොතනටද එතකොට? සතර සතිපට්ඨානෙට. නිවන් මඟ මොකද්ද? ආ සතිපට්ඨානේ තමයි. සතර සතිපට්ඨානේ. දන්නේම නැතුව අපි ඇවිල්ලා තියෙන්නේ එතන. අනිත් අතින් බලුවම අපි ඇවිල්ලා තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට. පැහැදිලිද කියන්නේ? එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී අපි ශුන්‍යතාවය අනිවාර්යයෙන්ම අවබෝධ කරන්න ඕනේ. එතෙන්දී චන්දරාගයෙන් එනවා. අන්න එතකොට තමයි අර කලකිරීමේ නිබ්බිදා ආදීනවය දකින්නේ. මේ ගන්න දෙයක් නැහැ නේ මේකේ මොනවාක්ද? තේරෙනවා. ඒකේ ලස්සන උපමා තියෙනවා මම කලින් කියලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න.